2022 අපිට ඉතාම ජනප්‍රිය ෆිල්ම්ස් ගණනාවක්ම බලන්න පුළුවන් වුණා. The Batman, Black Panther Wakanda Forever, Avatar 2, Top Gun Maverick, Jurassic World Dominion මේ අතරින් සුවිශේෂ තැනක් ගන්නවා. 2023 අවුරුද්දේදීත් අපි බලාපොරොත්තු දල්ලාගෙන බලා සිටින චිත්‍රපට ගණනාවක්ම බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ 2023 එන සුපිරිම මූවීස් 23ක් ගැන. මගේ නම තරින්දු විශ්වනාත් මේ ටීවී නාත් රිවියුස්. අපේ ලිස්ට් එකේ පළවෙනියටම තියෙන්නේ Ant-Man Quantumania මූවී එක. Marvel Cinematic Universe එකේ 31 වෙනි චිත්‍රපටයේ විදිහට තිරගත වෙන මේ මූවී එක 3 වෙනි Ant-Man මූවී එක ලෙසත් හඳුන්වන්න පුළුවන්. Avengers කණ්ඩායම Endgame මූවී එකේදී Quantum Realm එක පාවිච්චි කරා time travel කිරීම සඳහා. ඒ වගේම Loki TV series එකේදී අපිට ප්‍රථම වතාවට Kang variant එකක් හඳුන්වලා දුන්නා. ඉදිරියේදී Marvel Super Heroes ලා මුහුණ දෙන ප්‍රබලම සුපර් විලන් කෙනෙක් තමයි Kang the Conqueror. මේ චරිතය චිත්‍රපටයකදී ප්‍රථම වතාවට දක්නට ලැබෙන්නේ Quantumania චිත්‍රපටයෙන්. මාර්තු 3 වෙනිදා අපිට බලා ගන්න පුළුවන් ක්‍රීඩ් 3 වෙනි චිත්‍රපටය. ස්පෝර්ට්ස් ඩ්‍රාමා එකක් විදියට එන මේ චිත්‍රපටය මයිකල් බී ජෝඩන්ගේ පළවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණයත් වෙනවා. රොකී ෆ්‍රැන්චයිස් එකේ 9 වෙනි චිත්‍රපටයේ විදියට එන මේ මූවී එක සිල්වස්ටර් ස්ටැලොන් රංගනින් දායක නොවන පළවෙනි චිත්‍රපටයත් වෙනවා. 65 චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ ගගඩගාමීන් කණ්ඩායමක් අභිරහස් ලෝකයකට ක්‍රෑෂ් ලෑන්ඩ් කිරීමත් එක්ක. මේ අනතුරෙන් බේරෙන්නේ දෙදෙනෙක් පමණයි. පසුව ඔවුන් තේරුම් ගන්නවා ඔවුන් ඇවිත් තියෙන්නේ පෘථිවියේ ප්‍රාථමික යුගයට කියලා. එහෙමත් නැත්නම් වසර මිලියන 65ක අතීතයට. මේ අතීත කාලයේ බිහිසුණු පරිසරයේ තම ජීවිත ගලවා ගැනීමට දරන ප්‍රයත්නය 65 මූවී එකට පාදක වෙනවා. ස්ක්‍රීම් ෆ්‍රැන්චයිස් එකේ 6 වෙනි චිත්‍රපටය අපිට බලා ගන්න පුළුවන් මාර්තු 10 වෙනිදා. 2019 ආව ශෂා මූවී එක DCU එකේ සාර්ථකම චිත්‍රපටයක්. එහි සීක්වල් එක Shazam Fury of the Gods අපිට බලා ගන්න පුළුවන් මාර්තු 17 වෙනිදා. සොලමන්, හර්කියුලිස්, ඇට්ලස්, සූස්, ආකිලිස්, මර්කරි වැනි දෙවියන්ගේ පවර්ස් වලින් හැදුණු සුපර් හීරෝ කෙනෙක් තමයි බිලි බැට්සන්ගේ ඕල්ට ඊගෝ එක වෙන Shazam. Shazam මේ පවර් එක පාවිච්චි කරනවට කෝප වුණු ඇට්ලස්ගේ දූල දෙන්නෙක්. එහෙම නැත්නම් හෙස්පරාසා කැලෙප්සෝ Fury of Gods චිත්‍රපටයේදී Shazamට තර්ජනයක් එල්ල කරනවා. I just threw a truck at a dragon. I love my life. ජෝන් වික් කියලා කියන්නේ හැමදෙනාම ආදරය කරන කියන රීව්ස් ෆ්‍රැන්චයිස් එකක්. මේ ෆ්‍රැන්චයිස් එකේ 4 වෙනි දිගහැරුම මාර්තු 24 වෙනිදා සිට තිරගත වෙනවා. Dungeons and Dragons කියලා කියන්නේ ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ ටේබල් ටොප් ගේම් එකක්. Stranger Things කතාවේ ස්ටෝරි එලිමන්ට්ස් විදිහටත් Dungeons and Dragons ප්‍රබල විදිහට යොදා ගන්නවා. මේ ගේම් එකේ ලයිව් ඇක්ෂන් මූවි එක Honor Among Thieves මාර්තු 31. Dungeons and Dragons කියලා කියන්නේ ප්‍රසිද්ධ ටේබල් ටොප් ගේම් එකක් වගේම ලෝකේ ප්‍රසිද්ධම ක්ලාසික TV console ගේම් එකක් තමයි Super Mario. මේ ගේම් එකේ animated movie එකක් අපිට බලා ගන්න පුළුවන් අප්‍රේල් මාසෙදී. මේ movie එකේ Mario විදියට හඬකවන්නේ Chris Pratt. Chris Pratt ප්‍රධාන චරිතය රඟපාන තවත් සුවිශේෂ චිත්‍රපටයක් අපිට මැයි 5 වෙනිදා බලා ගන්න පුළුවන්. ඒ Guardians of the Galaxy Volume 3. මේ මූවී එක James Gunn විසින් අධ්‍යක්ෂණය කරන අවසාන MCU මූවී එක වගේම බොහෝ දුරට අවසාන Guardians of the Galaxy මූවී එක වෙන්නත් ඉඩ තියෙනවා. And we'll kill anyone who gets in our way. No, not kill anyone. Kill a few people. Kill no people. Kill one guy, one stupid guy who no one loves. Now you're just making it sad. මේ ලිස්ට් එකේ තිබුණත් නැතත් මේ අවුරුද්දේන මූවිස් වලින් ඔයා වැඩියම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අපේ ලිස්ට් එකේ 10 වෙනියට තියෙන්නේ Fast and Furious 10 වෙනි දිගහැරුම. Fast 10 විදියට නම් කරලා තියෙන මේ මූවී එක Part 1 සහ Part 2 විදියට කොටස් දෙකකින් තිරගත වීමට නියමිතයි. ඒ අනුව 2024 දී තිරගත වෙන Fast 10 Part 2 මූවී එකත් එක්කම FF franchise එක නිමාවටපත් වෙනවා. ටීසර් ට්‍රේලර් එක රිලීස් වුණ ගමන්ම ලෝකයේ විවාදයක් ඇති කරපු The Little Mermaid live action movie එක මැයි 26 වෙනිදා බලා ගන්න පුළුවන්. Spider-Man Across the Spider-Verse animation movie එක අපිට බලා ගන්න පුළුවන් ජුනි 2 වෙනිදා. මීට කලින් 2022 අවුරුද්දේ රිලීස් කරන්න සැලසුම් කළ තිබුණු මේ movie එක Spider-Man Into the Spider-Verse චිත්‍රපටයේ sequel එකක්. Transformers franchise එකට ආදරය කරන හැම දෙනාටම සුවිශේෂ Transformers movie එකක් ජුනි 9 වෙනිදා බලා ගන්න පුළුවන්. ඒ Transformers Rise of the Beast. Michael Bay විසින් නිර්මාණය කරන චිත්‍රපට මාලාවේ 7 වෙනි දිගහැරුම විදිහට එන මේ movie එක Bumblebee movie එකේ sequel එකක් විදිහටත් සලකන්න පුළුවන්.
ජස්ටිස් ලීග් ප්‍රධාන සාමාජිකයෙකු වෙන ෆ්ලෑෂ් වටා නිර්මාණය වෙලා තිබෙන ද ෆ්ලෑෂ් චිත්‍රපටය DC මූවීස් වලට ඉතාම සුවිශේෂ එකක්. DCU කතා ඩිස්කන්ටිනියු කරන ජේම්ස් ගන් සහ පීටර් සැෆ්‍රන් විසින් සැලසුම් කරලා තියෙන වෙලාවක ෆ්ලෑෂ් චිත්‍රපටයෙන් ඒ සඳහා මොන වගේ ඌනපූර්ණයක් ලැබෙවිද කියලා අපිට බලා ගන්න පුළුවන්. ෆ්ලෑෂ් පොයින්ට් කොමික් එක පාදක කරගෙන නිර්මාණය වෙන ද ෆ්ලෑෂ් මූවී එකේදී අපිට DC මල්ටිවර්ස් එක ගැනත් අදහසක් ගන්න පුළුවන් වේවි. මේ මූවීස් වල වගේම TV series reviews බලන්න channel එකට subscribe වෙන්නත් අමතක කරන්න එපා. ඉන්ඩියානා ජෝන්ස් කියලා කියන්නේ හොලිවුඩේ සුප්‍රසිද්ධ ඇඩ්වෙන්චර් මූවි සීරීස් එකක්. 2023 අපිට මේ ෆ්‍රැන්චයිස් එක රීබූට් වෙන හැටි බලා ගන්න පුළුවන්. ජූනි 30 වෙනිදා ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ඩයල් ඔෆ් ඩෙස්ටිනි. ජූලි මාසේන සුවිශේෂම චිත්‍රපටයක් තමයි මිෂන් ඉම්පොසිබල් ඩෙඩ් රෙකනින්. 2021-2022 අවුරුදු වලට අපි හදපු ලිස්ට් වලත් මේ මූවි එක තිබුණා. තව අවුරුද්දක් කල් ගියත් 2023 අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මූවි එකේ එක පාට් එකක් විතරයි. ඉන්ටර්ස්ටෙලා, ඉන්සෙප්ෂන්, ඩාර්ක් නයිට් ට්‍රයිලොජි එක එහෙම නිර්මාණය කරපු ක්‍රිස්ටෝෆර් නොලන්ගේ ඊළඟ නිර්මාණයක් එනකන් ලෝකයේ පුරා හොලිවුඩ් ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා. 2023 ජූලි 21 වෙනි ඔපන්හයිමර් ඉතාම සුවිශේෂ මූවි එකක් වෙන්නේ මේ නිසා. පරමාණු බෝම්බය හැදුව මැන්හැටන් ප්‍රොජෙක්ට් එකට දායක වුණු ජේ රොබර්ට් ඔපන්හයිමර් ඇතුළු විද්‍යාඥයන් වටා මේ කතාව ගොඩනැගී තිබෙනවා. සිලියන් මර්ෆි, එමිලි බ්ලන්ට්, මැට් ඩේමන්, රොබර්ට් ඩවුනි ජූනියර්, ෆ්ලොරන්ස් පියු වැනි ඉතාමත් සුපිරි නළු නිළියන් මේ මූවි එකට දායක වෙනවා. Marvel Cinematic Universe එකට සුවිශේෂ තවත් මූවි එකක් ජූලි 28 වෙනිදා තිරගත වීමට නියමිතයි. ඒ ද මාවල්ස් මූවි එක. මේ මූවි එකේදී කැරල් ඩැන්වර්ස් කැප්ටන් මාවල් චරිතය එක්ක, ඒ වගේම කොස්මික් පවර්ස් තියෙන මොනිකා රැම්බෝ සහ මිස් මාවල් චරිත ටීම් අප් වීමට නියමිතයි. 2023 ජූලි 21 වෙනි දින තිරගත වීමට නියමිත බාබි චිත්‍රපටයට මාගට් රොබි, රයන් ගොස්ලින්, එමා මැකි, සිමි ලියුඩ් රංගනයෙන් දායක වෙනවා. රොමැන්ටික් කොමඩි ගණයට අයත් වෙන මේ මූවි එකේ සාර්ථකත්වය විශේෂයෙන්ම මාගට් රොබීට වැදගත් වෙනවා. ජේම්ස් වොන් විසින් නිර්මාණය කරන කොන්ජියුරින් යුනිවර්ස් එකේ 9 වෙනි නිර්මාණයේ විදිහට ද නන් 2 චිත්‍රපටය සැප්තැම්බර් 8 වෙනිදා තිරගත වීමට නියමිතයි. 2021 ආව තවත් සාර්ථක මූවි එකක් තමයි ඩූන් කියලා කියන්නේ. ෆ්‍රැන්ක් හර්බර්ට් විසින් 1960 දශකයේ ලියපු සයිෆයි බුක් සීරීස් එකක් පාදක කරගෙන තමයි මේ මූවි එක නිර්මාණය උනේ. එහි දෙවෙනි දිගහැරුම අපිට බලා ගන්න පුළුවන් 2022 නොවැම්බර් 2 වෙනිදා. ඩූන් මූවි එක ගැනත්, ඒ යුනිවර්ස් එක ගැනත් මම කරපු වීඩියෝස් බලන්නත් මම මෙතෙන්දි මතක් කරනවා. පොත් මාලාවක් පාදක කරගෙන නිර්මාණය වුණු ද හංගර් ගේම්ස් මූවි සීරීස් එක හොලිවුඩේ ඉතාම ප්‍රසිද්ධ වුණා. මේ චිත්‍රපට මාලාවේ ප්‍රීක්වල් එකක් විදිහට ද බැලඩ් ඔෆ් සොංග් බර්ඩ්ස් ඇන්ඩ් ස්නේක්ස් නොවැම්බර් මාසයේදී බලා ගන්න පුළුවන්. අපේ ලිස්ට් එකේ අන්තිමට තිබුණත් මේ අවුරුද්දේන සුවිශේෂම චිත්‍රපටයක් තමයි Aquaman and the Lost Kingdom. 2018 ආව පළවෙනි Aquaman මූවි එකට සීක්වල් එකක් විදිහට එන මේ චිත්‍රපටය ජේසන් මැමෝවා අවසාන වරට Aquaman චරිතයට පනපෝන මූවි එකක් වෙනවා. ඒ වගේම ඉදිරියට plan කරලා තිබුණු DCEU projects cancel වීමත් එක්කම මේ මූවි එක DCEU එකෙන් එන අවසාන චිත්‍රපටයක් වෙන්න පුළුවන්. ඉතින් 2023 මේ අවුරුද්දේ ඔයා වැඩියම බලාපොරොත්තුෙන් ඉන්නේ මොන මූවි එකද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් subscribe වෙලා channel එකට support එකක් දෙන්න කියලා ආරාධනා කරනවා. හැමදිනාටම ජය වේවා.